ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ 17 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම, අද මන්නා යසායා පොතේ 55 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය සහ 11 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යනවා. අපේ තේමාව වුණේ අපි කොයිතරම් දේව වචනයට අගය කරනවාද කියලා. අද දෙවියන් වහන්සේ ඔබට කියා දෙන්නට යනවා ඇයි ඔබ ඒකට අගය කළ යුත්තේ කියලා. 10 වෙනි වගන්තිය කියනවා. එලෙස වැස්සහා හිම අහසෙන් බැස පොළොව පොඟවා ශස්ත්‍රීක කර පල හටගන්වා වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙනතුරු එහි හැරි නොයන්නක් මෙන් මාගේ මුකෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරි නැවිත් මා කැමති දේ සිදුකොට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. බලන්න දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතය තුළ සඵල කරන්නයි. ඉතින් උන්වහන්සේ වචනයක් උන්වහන්සේගේ මුකෙන් නික්මුණාම ඒ වචනය නික්මෙනකොට උන්වහන්සේ නියම කළා යම් කාරණයක්. එතකොට ඔබයි මමයි මේ වචනය විශ්වාස කළොත් දෙවියන් වහන්සේ උන්වහන්සේ නියම කළ කාරණය අපේ ජීවිතවල සඵල කරන්න යනවා. ඉතින් උන්වහන්සේ මේකට උදාහරණයක් දෙනවා. බලන්න වැස්ස කොහොමද, හිම කොහොමද, ආසෙන් බසිනවා, පොළොව පොඟවනවා, ශස්ත්‍රීක කරනවා, පල හට ගන්නවා, වපුරන්නට බීජක් දෙනවා, කන්නට කෑමක් දෙනවා. එතකන් මේ වැස්සවත් හිමවත් අහපව යන්නේ නැහැ. එහෙමනම් මගේ වචනයත් ඒ වගේමයි. මගේ මුඛයෙන් නික්මුණා නම් නික්මුණා. මේ මත් දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙච්ච වචනය තමයි අද බයිබලයේ ලියා තිබෙන්නේ. අපි ඒක පළමුවෙන් විශ්වාස කරා. මේ මුඛයෙන් නික්මෙන හැම වචනයක්ම දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ වෙතට නැත්නම් ස්වර්ගය වෙතට හැරෙන්නේ නැහැ හිසත්. එහෙනම් මොනවද කරන්නේ? මං කැමති දේ සිදු කරනවා. මං කැමති දේ මොකද්ද? මං කැමති ඔබව ආරක්ෂා කරන්න, මම කැමති ඔබට සපයන්න, මම කැමති ඔබව සුව කරන්න, මම කැමති ඔබට ආශිර්වාද කරන්න, මම කැමති ඔබට ජයග්‍රහණය දෙන්න. මම නියම කරපු හැම කාරණයක්ම ඔබගේ ජීවිතයේ සඵල වෙනවා වෙනවාමයි. එහෙමනම් අපි විශ්වාස කරමු දේව වචනය, අපි අනුගමනය කරමු දේව වචනය, අපි කීකරු වෙමු දේව වචනයට, අපි අදාළ කරගමු දේව වචනය මේ අවුරුද්දේ. දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාදගෙන එනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.